අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ ශාමල් ගමගේ ඔහු සොෆ්ට් ලොජික් රිටේල් සමාගමේ වෙළඳ කළමනාකාරවරයා අපි සූදානම් වන්නේ ඔහු සමග ඉතාමත්ම වැදගත් කතාබහ ගොඩනගන්නට අපි අද කතා කරන්නේ ගෘහ අලංකරණය පිළිබඳව අපි දන්නවා ඔබ කැමති විශේෂයෙන්ම තමන්ගේ නිවස ඉතාමත්ම පිරිසිදුව පිළිවෙලකට තබා ගන්න සමහර අපේ ප්‍රේක්ෂක හිතවතුන් මේ වැඩසටහන නරඹන දැනටමත් අලුත් නිවාස ඉදි කරමින් නැති ඔබ සියලු දෙනාටම වැදගත් වන මාතෘකාවක් ගෘහ අලංකරණය අප සමග රැඳී සිටින්න. අපි ආයුබෝවන් කියා ඔබ පිළිගන්නවා අපගේ වැඩසටහනට. එතකොට දැන් මේ ගෘහ අලංකරණය කියන මාතෘකාව මම හිතන්නේ අපි කියනවා මේ ගෙදරකට ආවහම ඒ ගෙදර නම් හරිම ලස්සනයි සිරියාවයි සමහර ගෙවල් වලට ගියාම කියනවා ගේ ටිකක් ලොකුවට තිබුණා හැබැයි සෑහෙන විදංගල හැබැයි අර දැක්කහම අපිලිවලයි කිසිම මේ අර සිරියාවන්ත භාවයක් නැහැ කියන කාරණය. හැබැයි මේ ගෙදර අලංකරණය කර ගැනීම මේවා පිළිවෙලකට තබා ගැනීම දැන් දැන් ලෝකේ විද්‍යාවක් බවට පත් වෙමින් තිබෙනවා. ඒ කියන්නේ මේවා අපිට හිතෙන හිතන තැන්වල හිතෙන හිතන විදිහට තියෙනවට වඩා සමහර විට ආලෝකය ලැබෙන තැන්වලට ඒ වගේම තමන්ගේ මනසට උචිත තැන්වල මේවා මේ විදිහට කළමනාකරණය කරලා තියා ගැනීමේ කලාවක් ලෝකයේ පුරා වර්ධනය වෙමින් තිබෙනවා. ලංකාවෙත් මේ පුළුල් වෙමින් තිබෙනවා. අතරම මේ ලංකාවේ පාරිභෝගිකයෝ මොන වගේද හිතන්නේ මේ ගෘහ අලංකරණය පිළිබඳව? ඔව් ජයන්ත, අද වෙනකොට ලංකාව පාරිභෝගිකයෝ පිළිබඳ කතා කළාම අද තියෙන කාර්යබහුලියත් එක්ක ජාත්‍යන්තර මට්ටමේටම සිතන්න පටන් ගන්න තියෙනවා තමුන්ගේ නිවස. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් කාර්යබහුල ජීවිතයක් තුළ රැකියාවේ හුඟක් දෙනෙක් නියලලා ඉන්නවා. දිවා කාලේ හුඟක් රැකියාවල ඉවර වෙලා ඔක්කොම කරලා නිවස වලට පැමිණියට පස්සේ තමුන්ගේ ගෘහය ඒ මට්ටමින් පවත්වා ගන්න. ඒ කියන්නේ තමුන්ගේ මානසික සුවය ලැබෙන තමුන්ගේ පවුලත් එක්ක හොඳින් සතුටින් ගත කරන්න පුළුවන් තත්ත්වයකට පත් කරන්න අද ලංකාවේ හුඟ දෙනෙක් පෙළඹෙමින් පවතිනවා. අද මේක ට්‍රෙන්ඩ් එකක් විදිහට යනවා හුඟක් තැන්වල. ඉස්සරට වඩා අද වෙනකොට අද පරපුර වර්තමාන පරපුර හුඟක් මේ ගෘහ අලංකරණය පිළිබඳව වැඩි විශේෂ සැලකිල්ලක් යොමු කරනවා. ඒතන දැන් මේ ගෘහ අලංකරණය කිව්වහම දැන් මේ සඳහා යම් යම් ක්‍රම සහ විදි තිබෙනවා. ඒවායේ පහසුකම් සපයන සමාගම් තිබෙනවා. ඒ විශේෂඥ දැනුම ලබා දෙන පුද්ගලයෝ ඉන්නවා. දැන් මම හිතන්නේ ඔබගේ සමාගමත් මේ සොෆ්ලොජි රිටේල් සමාගමත් මේ හා යම්කිසි කටයුත්තක නිරත වන සමාගමක්. ඒ වගේම මේ ගෘහ අලංකරණය කියන කටයුත්ත සිදු කිරීම සඳහා සිදු කරන විට මම හිතන්නේ අපි අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි ඔබ දැන් සඳහන් කළා මේ කාර්යබහුලත්වය කියන කතාව. ගොඩක් අය උදේට ඔෆිස් එකට ඇවිල්ලා හවසට ගෙදර යනවා, ආයෙත් උදේට එනවා, ආයෙත් හවසට යනවා. එතකොට සමහර විට මේ ගෙදර කියන්නේ ඊතරම් කාලයක් රැඳිලා ඉන්නේ නැති තැනක්. මේවා පිරිසුදු කර ගැනීම, ඒවා නැවත නැවත යලි සකස් කර ගැනීමටවත් වෙලාවක් නැහැ මිනිස්සුන්ට. එතකොට මේ ගෘහ අලංකරණයේදී ඊටාත්ම වැදගත් දෙයක් නේද? ඊට පහසුවෙන් එහෙට මෙහෙට කළා මේ සැහැල්ලුභාවයකින් මේවා කරන්න ඊටාම කාර්යක්ෂමව කරන්නට හැකි අලුත් අලුත් දේවල් මේ අපේ පාරිභෝගිකයන්ට හඳුන්වා දීම. ඔය ජාන තමයි ඒකේ එකද වෙනවා. අද හුඟක් කාර්යබහුලියත් එක්ක ඒක තමයි අපි සොෆ්ට් ලොජික් ආයතනත් එක්ක අද ජාත්‍යන්තර විවිධාකාර බ්‍රෑන්ඩ්ස් අපි හඳුන්වා දීලා තියෙනවා. ඒකෙදි හුඟක් විශේෂයෙන්ම මේ ඉඩ පොඩි ස්ථානයකට වුණත් තමුන්ගේ ඒ ස්ථානයේ හැටියට ගෘහ භාණ්ඩ විදුලි උපකරණ අද අපි සපයමින් පවතිනවා ජාත්‍යන්තර මට්ටමේ සන්නාමය යටතේ ලබා දෙන. මොකද ඒකෙදි විශේෂ වැදගත් වෙනවා. දැන් අපි ගත්තොත් ගෘහ මේ සෝෆා එකකට අපේ අද වෙනකොට තියෙන ෆන්ක්ෂන් එක ඇඳක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඒක ඩිවාන් එකක්, ඒ කියන්නේ ඩේ බෙඩ් එකක් විදිහට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. මේ හැම තාක්ෂණියත් එක්ක අපි එකතු වෙලා අද පාරිභෝගික ජනතාවට අවශ්‍ය කරන ඒ පහසුකම් එක්ක ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ මේ අපි හැම දෙයක්ම සොෆ්ට්ලොජික් ආයතනයේ අපි ඔක්කොමලා මේ ලබා දෙනවා පාරිභෝගිකයන්ට. ඒතොර දැන් ඔබලාගේ සමාගම් විසින් අනුග්‍රාහකත්වය දක්වන මේ ප්‍රදර්ශනයකුත් තියෙනවා නේද ළඟදී? ඔව්, හෝම මෙනු. අපි කැමති ඒ පිළිබඳව දැනගන්න. අපි ප්‍රේක්ෂකයොත් කැමති වෙයි. අනිවාර්යයෙන්ම හෝම මෙනු කියන්නේ හුඟක් පාරිභෝගිකයෝ ඒක හුදෙක්ම ප්‍රදර්ශනයක් පමණක් නොවේ. ජානත මොකද හුඟක් අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි වෙතේන පාරිභෝගිකයන්ට දැනුම
ලබා දෙන්න. ඒ කියන්නේ දැනුම කියන්නේ අර සාම්ප්‍රදායික ප්‍රදර්ශනයකට අමතරව ඔබට අපි ලබා දෙනවා දැනුම, අවබෝධය, තමුන්ගේ ගෘහ නිර්මාණය කර ගැනීම, ඒ වගේම ගෘහ භාණ්ඩයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු දේවල්, විදුලි උපකරණ, ගෘහ සෑම දෙයක්ම අපි ලබා දෙනවා. ඒ වගේම අපි හුඟක් අපේ සෆ්රජික් ආයතනයේ කතා කළොත් අපි ලබා දෙනවා නොමිලේ. තමුන්ට නිවසකට අපේ භාණ්ඩ සමග නොමිලේ අපි ලබා දෙනවා දැනුම ඔබේ නිවස කෙසේද සලසා ගත යුත්තේ කියලා. ඉතින් හෝම මෙනු එක අපි පවත්වනවා ජූලි මාසේ 7-8-9. අපි ප්‍රධාන අනුග්‍රාහකින් ලෙස ගෘහ අලංකාර ප්‍රධාන අනුග්‍රාහකින් ලෙස ක්‍රියා කරනවා. මම හිතන්නේ වෙන ප්‍රදර්ශන වලට වඩා මේක ඉතාමත් කාලෝචිත දෙයක් ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඉල්ලලා සිටිනවා. ඒකෙදි ඔබට දැනුම, අවබෝධය දෙයක් හරි විදිහට තෝරා ගැනීමේ හැකියාව පිළිබඳව අපි දැනුවත් කරන්න විශේෂයෙන්ම අපේ පාරිභෝගිකයත් එකතු වෙලා බලාපොරොත්තු වෙනවා ජාන්ත. අද අප සමග කතා බහේ සිටින්නේ සොෆ්ට් ලොජික් රිටේල් සමාගමේ වෙළඳ කළමනාකරු ශාමල් ගමගේ මහතා. අපි කතා කරමින් සිටින්නේ ගෘහ අලංකරණය පිළිබඳව. අපි කැමති මේ ප්‍රදර්ශනය කොහෙද තියෙන්නේ කියලා දැනගන්න. ඔව්, මේ ප්‍රදර්ශනය තියෙන්නේ BMICH එකේ. මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ජූලි 7-8-9 සිකුරාද සෙනසුරාද ඉරිදා අපි මේ ප්‍රදර්ශනය විශේෂයෙන්ම අපිත් එකතු වෙලා 8 කන්ස්පෙන්ස් ආයතනය සමග එකට එකතු වෙලා තමයි මේ ප්‍රදර්ශනය අපි පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ. ඇත්තටම දැන් මෙවැනි ප්‍රදර්ශනවලට ඔබ ඕනෑතරම් ඇවිල්ලා ඇති. ඕනෑතරම් කොළ ගෙදර අරගෙන ගිහිල්ලා ඇති. මේ මෙවැනි ප්‍රදර්ශන අධ්‍යක්ෂින් විඳලා ඇති. හැබැයි දැන් මේ අපේ සාම්ප්‍රදායික ප්‍රදර්ශන කලාවෙන් ඔබට දැන් යන්නට අවශ්‍ය කාලය පැමිණ තිබෙනවා කියලා තමයි අපි හිතෙන්නේ මාධ්‍යවේදීන් ලෙස. මොකද ඔබම කිව්වා අපේ රටේ මේ පාරිභෝගික රුචිකත්වය එහෙම නැත්නම් පාරිභෝගික වර්ණයන් වෙනස් වෙමින් තිබෙනවා කියන කාරණය. එතකොට දැන් මෙවැනි ප්‍රදර්ශනයකට පැමිණෙන අපගේ පාරිභෝගිකයෙකුට තමන්ගේ ගෘහය අලංකරණය කරගන්නේ කෙසේද කියලා ඒ භාණ්ඩ ටිකක් අලවි කරනවාට වඩා එහාට ගිහිල්ලා ඒ විද්‍යාත්මක දැනුම සහ ඒ හැකියාවන් ලබා දීම සඳහා මේ ප්‍රදර්ශනය පවත්වන කණ්ඩායම ලෙස ඔබලා මොන වගේ කාර්යභාරයක්ද මොන වගේ ක්‍රමයක්ද උපයෝගී කරගන්නේ? ඔව් ජයන්ත, මම ඔබ සමග එකඟ වෙනවා. මොකද අර සාම්ප්‍රදායික ප්‍රදර්ශනයට අමතරව අපි එහා ගිය ඔබට ගිය දෙයක් අපි පාරිභෝගිකයන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙන සොෆ්ට්‍රොජික් ආයතනය විදිහට. මොකද අපි ලාංකික ආයතනයක් විදිහට මෙහිදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඇවිල්ලා, කියන්නේ පාරිභෝගිකකින් ඇවිල්ලා එය නරඹලා යනවටත් අමතරව පාරිභෝගිකයත් සමග එකතු වෙලා පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන තමුන්ගේ, කියන්නේ තමුන්ට අවශ්‍ය කරන තමුන්ගේ රුචිකත්වයදී භාණ්ඩ තෝරා ගැනීමට අපි ඔවුන් සමග එකතු වෙලා ඔවුන්ට දැනුවත් කරලා ලබා දෙනවා. ඒ කියන්නේ වට්ටම් වලින් පමණක් නෙමෙයි, ඊට එහා ගිය පාරිභෝගිකයන් දැනුවත් කරලා පාරිභෝගිකයන්ට අවශ්‍ය නිසි දේ ලබා ගැනීමට අපි ආයතනයක් විදිහට 8 කන්ස්පෙන්ස් ආයතනයත් එක්ක එකතු වෙලා මේ ප්‍රදර්ශනයෙන් අපේ පාරිභෝගිකයන්ට අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒතොර දැන් ඔබ සඳහන් කළා මේ ගෘහ භාණ්ඩ තෝරා ගැනීමේදී යම් යම් ක්‍රම සහ විදි තියෙනවා කියන දේ තමයි ඔබ කියපු දේවල් වලින් මට හැඟුණේ. දැන් සොෆ්ට් ලොජික් රිටේල් සමාගමත් මේ ගෘහ භාණ්ඩ සම්බන්ධයෙන් යම්කිසි ප්‍රමුඛත්වයක් දරන සමාගමක්. ඇතනම කොහොමද ගෘහ භාණ්ඩයක් තෝරාගන්නේ? ගෘහ භාණ්ඩ කිව්වම අද වෙනකොට වෙළඳපොලේ එක විෂයපත ඉතාමත් පුළුල් හුඟක් තියෙනවා අද භාණ්ඩ මේව කරන්න. නමුත් සොෆ්ට් ලොජික් ආයතනයේ අපි ඉතාමත් වගකීමෙන් යුක්තව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව අපේ ලාංකික පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ ඉතාමත් වගකීමෙන් යුක්තව ලබා දෙන්නට බැඳිලා සිටිනවා. මේ ප්‍රදර්ශනය තුළිනුත් අපි විශේෂයෙන්ම හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා විවිධ මාදිලියේ විවිධ පහසුකම් තියෙන ගෘහ භාණ්ඩ පාරිභෝගික ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියක් යටතේ. එතකොට මේ ජාත්‍යන්තර ප්‍රමිතිය වැදගත් කියන කාරණේ ඔබ මතු කරනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි කියමු ඇඳක්, එතකොට මේසයක්, පුටු මේවා තෝරා ගන්නකොට මේවායේ හොයා බලන්න ඕන දේවල් තියෙනවද ප්‍රමිතියට අමතරව? ඔව්, ප්‍රමිතියට අමතරව අපි ඒකක මිල කොහොමත් අපි මිලකිලිමත් වෙනවනේ. මිලට අමතරව තමුන්ට ලැබෙන කම්ෆර්ට් එක, ඊට අමතරව කම්ෆර්ට් එකටත් වඩා තමුන්ගේ ස්ථානයට ගැලපෙන ආකාරයට ඉඩ, ඔබට ඉඩ තියෙන ආකාරයට තෝරා ගැනීම, වර්ණයන් යටතේ දැන් අපි ගත්ත සොෆ්ට් ලොජික් ආයතන අපි ලබා දෙන මෙට්‍රසස් තියෙන හුඟක් ඒවා සෞඛ්‍යට හිතකර ආකාරයට තමුන්ගේ ෆන්ක්ෂන්ස්, ඒ කියන්නේ ඒ දැන් අපි කපු සෝෆා එකක් ගත්තොත් ඒ සෝෆා එකේ තියෙන ෆන්ක්ෂන්ස්, ෆුට් රෙස්ට් එකේ හැම දෙයක්ම
ඒ හැම දෙයක් යටතේම අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ ගුණාත්මකකින් යුත් ගෘහ භාණ්ඩ තමුන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයට ගෙවන මිලට සලිනන ආකාරයට අපි බලාපොරොත්තු වෙනවා ඔබට ගෘහ භාණ්ඩ විදුලි උපකරණ සෑම දෙයක්ම ලබා දෙන්න මේ ප්‍රදර්ශනය තුලින් අතනම දැන් අපි මේ ප්‍රදර්ශනයේ වගේම කතා කරමින් සිටින ගෘහ අලංකරණය පිළිබඳව දැන් මේ නිවසක තමන්ගේ සාලය ඒ වගේම කාමර මේවා අලංකරණය කිරීමේදී ඉතාමත්ම වැදගත් කොටස් විදිහට ඔබලා මොනවද හිතන්නේ දැන් මේ මේ දේවල් හරියට කරොත් ඒක ලස්සනට තියෙයි කියලා හිතන මොන වගේ දේවල්ද තියෙන්නේ ඔව් අපි විශේෂයෙන්ම හුඟක් දෙනෙක් දැන් අද තියෙන ට්‍රෙන්ඩ් එක අනුව හුඟ දෙනෙක් වැඩිපුර කාලය යොමු කරන්නේ මේ සෝෆා එක ඩයිනින් එක සඳහා. නමුත් අපි විශේෂයෙන්ම අපි වැඩිපුර අපේ දවසේ කාලය යොමු කරලා විවේකේ ගන්න බෙඩ් එක. ඒ කියන්නේ නිදන කාමරේ වුණත් තමුන්ට සෞඛ්‍යර සරසන ආකාරයට තමුන් මානසික විවිධාකාර මානසික මට්ටම් වලින් ඇවිල්ලා තමුන් ඒ නිදාගන්නේ සුව නිින්දක් සඳහා ඒ අවශ්‍ය කරන ඒ හැම දෙයක්ම අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. අද වෙනකොට හුඟ දෙනෙක් විශේෂයෙන්ම මම කරන්නේ මේ ගෘහයේ ප්‍රධාන තැන විදිහට සෝෆා එක. සෝෆා එකට අමතරව ඉතින් එහාට කිය දෙයක් මම හිතනවා අද තියෙනවා. මොකද ඇඳන් තමුන්ගේ නිදන කාමරය ඒ සඳහාත් විශේෂ සැලකිල්ලක් යොමු කිරීමට කාලය අවශ්‍ය වෙලා තියෙනවා. අතර මේ වැඩසටහන අරගෙන යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ සාමාන්‍යයෙන් ආමු කියන්නේ ලෝකයේ එක්තරා කණ්ඩායමක් ගැන මේ කතා කරන්නේ. සමස්ත බහුතර සමාජයේ බහුතර ජනතාවකට ආර්ථික කරුණු කාරණාත් එක්ක බලනකොට මේ වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා කෙනෙකුට යම්කිසි අදහසක් ඇති වෙන්න පුළුවන්. ඒක සාධාරණ අදහසක්. මොකද මේක අර මේ යම්කිසි එක තලයක කතාවක් නෙමෙයි කතා කරගෙන යන්නේ. හැබැයි ශාමල් මා කැමති දැනගන්න ඉතින් පල්ලහට බැහැලා දැන් අපේ රටේ මේ සමස්ත බහුතර මහජනතාවට බහුතරයක් මිනිසුන්ට මේ ගෘහ අලංකරණය කරගැනීමේදී ක්‍රම තියෙනවද? අපිට ඔවුන්ට මේ ප්‍රදර්ශනයේ යම්කිසි අවස්ථාවක් තිබෙනවද? ඔව් ජයන්ත මේකේ කිසිදු මට්ටමකින් තොරව ඕනෑම කෙනෙකුටම පැමිණිලා ඒක තමයි අපි හුඟක් කිසිදු මුදලක් අය නොකර අපි මේ ප්‍රදර්ශනයට එන සෑම දිනාටම අපි ඒ උපදෙස් සෑම දෙයක්ම ලබා දෙනවා මුදල් වට්ටම් වලට අමතරව මේ ප්‍රදර්ශනය තුලින් දැනුවත් කරන්න පාරිභෝගිකකින් එක්ක තමුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒ තමුන්ට අවශ්‍ය ආකාරයට ගෘහ භාණ්ඩ තෝරා ගන්නට. එතකොට දැන් අපි කියමු ඔය ලොකු බ්‍රෑන්ඩ්ස් ලොකු මුදල් වියදම් කරන දේවල් සෝෆා ඒ දේවල් මිලදී ගැනීමට හැකියාවක් නැති සාමාන්‍ය ආර්ථිකයක් තිබෙන කෙනෙකුටත් මේ ප්‍රදර්ශනයට ආවොත් තමන්ගේ නිවෙස් අලංකරණය කර ගැනීමට යම්කිසි දෙයක් උකහාගෙන ගෙදර යන්න පුළුවන්ද? ඔව් ඒක ජයන්ත අපි විශේෂයෙන්ම මිල ගණන් ගැන කතා කරනකොට අපිට අද ලෝකයේ වෙළඳ සන්නායකයන් තියෙනවා විවිධාකාර මිල මට්ටම් යටතේ. එහිදී ඉහළම මිල මට්ටමේ සිට සාමාන්‍ය මිල මට්ටම දක්වා සෑම සන්නායකයක්ම මම හිතන්නේ සොෆ්ලොජික් ආයතනයේ අද වෙනකොට පාරිභෝගික ජනතාව වෙත ලබා දෙනවා. මේ ප්‍රදර්ශනය තුලිනුත් සෑම මට්ටමකම ඒක එක ස්තරයකට පමණක් සීමා වෙන්නේ නැහැ. සෑම කෙනෙක්ටම ඇවිල්ලා තමුන්ගේ අවබෝධය වැඩි කරගෙන භාණ්ඩ තෝරා ගැනීමට පුළුල්ව අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒකින්ද කිසිම මේ එක ස්තරයකට පමණක් නෙමෙයි සෑම දිනාටම අපි ආරාධනා කරනවා පැමිණෙන්න කියලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ගත අප සම කතාබහ සිටිනේ සොෆ්ට්ලොජික් රිටේල් සමාගමේ වෙළඳ කළමනාකරු ශමල් ගමගේ මහතා. අපි කතා කරමින් සිටින්නේ ගෘහ අලංකරණය පිළිබඳව. අපේ සාකච්ඡාවේ අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා. ඇත්තරම දැන් ඔබලාගේ මේ හෝම් ඇන්ඩ් යූ කියන ප්‍රදර්ශනය මම හිතන්නේ වසර 19ක පමණ කාලයක් පැවැත්ුණා. ඇතරම දැන් ඔබ ඔය කියපු කරුණු කාරණා අනුව බොහෝ පිරිසක් මේ ප්‍රදර්ශන වලට සහභාගී වෙලා ඔවුන්ගේ අත්දැකීම් ඇති. ඔබ දන්නවා ඇති මේ ප්‍රදර්ශන වලට සහභාගී වෙලා මේ කරුණු කාරණා පිළිබඳව මොන වගේ අත්දැකීම්ද තිබෙන්නේ මේ ප්‍රදර්ශන වල අතීතය පිළිබඳව මෙනෙහි කරනකොට? ඔව් අපි සොෆ්ලොජික් ආයතනයේ විදිහට මේ හතරවෙනි වතාවට මේ ඉක්කන් ස්පෙන් සමාගම සමග එකතු වෙලා මේ හෝමෙන්යු ප්‍රදර්ශනය පවත්වන්නේ. ඇත්තටම අපි පැහැදිලිව දැක්කා විශේෂයෙන්ම ප්‍රායෝගික ඩිවලොප්මන්ට් එකක් තියෙනවායි කියලා. ඒ කියන්නේ ප්‍රවර්ධනයක්. ප්‍රාරිභෝගික පමණක් ඒ කියන්නේ ප්‍රවර්ධනය කියන්නේ ඔබලාගේ පැත්තෙන් ප්‍රවර්ධනයක්ද පාරිභෝගිකයෝගේ පැත්තෙන් ප්‍රවර්ධනයක්ද? ඒක ජයන්ත මම දකිනවා දෙපැත්තෙම තියෙන පැත්තක්. අපේ පැත්තේ ප්‍රවර්ධනයක් සමගම අපි දකිනවා පාරිභෝගිකයන් අතර. මොකද මේක අපි දකින්නුන අපේ ප්‍රවර්ධනය පමණක් නෙමෙයි පාරිභෝගිකයිනුත්. මොකද සොෆ්ලොජික් උනත් අපි ආයතනයක් විදිහට අපි බලන්නේ පාරිභෝගික තෘප්තිය කියන සම්බන්ධයෙන්.
ඉතින් අපේ අත්දැකීම් අනුව මේ මේ ප්‍රදර්ශනයේ අපි විශේෂයෙන්ම හුඟක් ජනතාව වෙන ප්‍රදර්ශන හා සංසන්දනය කරනකොට හුඟ දෙනෙක් මේ සඳහා පැමිණෙනවා විශේෂයෙන්ම මේ ලබා දෙන අවබෝධය සහ අපි පාරිභෝගිකයා එක්ක එකින් එකට ගැටිලා පාරිභෝගිකයා දැනුවත් කළා. හුදෙක්ම එක පැත්තක් පමණක් බලන්නේ නැතුව දෙපැත්තම පාරිභෝගිකයා සහ අප පැත්ත දෙපැත්තම ව්‍යාපාර පැත්ත දෙකම බලලා අපි පාරිභෝගිකයා දැනුවත් කරන නිසා මම හිතන්නේ හුඟ ප්‍රවර්ධනයක් අපි මේ ගිය වසර හතර තුළ අපි දකිනවා. ඒ වගේම අපි දැනගන්නට කැමතියි දැන් මේ පාරිභෝගිකයාගේ පැත්ත වගේම මේ ගෘහ අලංකරණය සම්බන්ධ මේ ශාස්ත්‍රයේ ව්‍යාපාරිකයනොත් අලුතෙන් මේ ශාස්ත්‍රයට එන ප්‍රවණතාවය අපි දැනගන්නට කැමතියි. මොකද දැන් අපි එක පැත්තක් ගැන කතා කරමු පාරිභෝගිකයෝ. එතකොට ව්‍යාපාරිකයා ගැන කතා කරාම මේ ශාස්ත්‍රය වර්ධනය වෙනකොට මේවායේ මුදල්නේ ගලාගෙන යන්නේ හිට මෙහෙට. එතකොට මුදල් ගලාගෙන යනවා, ලාභ ලබනවා, ප්‍රතිලාභ ලබනවා. එතකොට මේවා මේ ශාස්ත්‍රයේ ව්‍යාපාරිකයන් අතර කොහොමද බෙදිලා යන්නේ? පිටරට ව්‍යාපාරිකයෝ ප්‍රදර්ශකයෝ ලංකාවට එනවද? ලංකාවේ දේශීය ව්‍යවසායකයෝ බිහි වෙනවද? කොහොමද මේ ශාස්ත්‍රය? ගෘහභාණ්ඩ ශාස්ත්‍රය ගත්තොත් හුඟක් දේශීය ව්‍යවසායකින්ගේ හුඟක් ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම දේශීය ප්‍රවණතාවය දේශීය පුද්ගලයන්ට අමතරව අපි විදේශීය දැනුම විදේශීය තාක්ෂණයෙන් යුත් භාණ්ඩ හඳුන්වා දීමේ වැදගත්කම විශේෂයෙන්ම අපි හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ විදේශීය තාක්ෂණයෙන් යුතුව දේශීය භාණ්ඩ නිෂ්පාදනය ගැන මේ කතා කරන්නේ. නෑ විශේෂයෙන්ම නෑ. අපි දේශීය කොහොමද දේශීය භාණ්ඩ පිළිබඳව අපි ඒ විදිහටම යනවා. ඊට අමතරව විදේශීය භාණ්ඩ නිෂ්පාදනය කරලා මේ ලංකාවට, ඒ කියන්නේ අපි ආයතනයේ විශේෂයෙන්ම සොෆ්ට් ලොජික් අපි පාරිභෝගිකයන්ට ඒ කම්ෆර්ට් එක, ඒ පහසුකම් හුඟක් පාරිභෝගිකයන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, ඒ වගකීමක් සහිතව ඒ අන සන්නාමයන් යටතේ අපි පාරිභෝගිකයන්ට මේ මෙවැනි ප්‍රදර්ශන තුනින් හඳුන්වා දෙන අතරම ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා පාරිභෝගිකයන්ට විවිධ සන්නාමිකයන් හඳුන්වා දෙන්නට. අපි අවසානයෙන් දැනගන්නට කැමති දැන් මේ ප්‍රදර්ශනය ආයි කවදද තියෙන්නේ, කොතනද තියෙන්නේ, ඔබට යමක් කියන්න ඇති? ඔව්, විශේෂම ජූලි මාසේ 7-8-9 සිකුරාදා සෙනසුරාදා ඉරිදා මේ ප්‍රදර්ශනය පවත්වනවා BMICH ප්‍රදර්ශනාගාරයේදී. මේ ප්‍රදර්ශනය විශේෂයෙන්ම පවත්වන්නේ 8 කන්ස්පෙන්ස් ආයතනයත් අප සොෆ්ලොජික් ආයතනයත් සම්බන්ධව තව ආයතන සමූහයක එකතුවක් එක්ක සාමූහිකව අපි පාරිභෝගිකව දැනුවත් කරලා අපි බලාපොරොත්තු වෙන අප පමණක් නොව පාරිභෝගී මේ සඳහා පැමිණෙන හැම කෙනෙක්ගේම බලාපොරොත්තු අරමුණු මම හිතනවා අපිට ඉෂ්ට කර ගැනීමේ හැකියාවක් ලැබෙයි කියලා මේ ප්‍රදර්ශනය තුළින්. අපි ඔබට බොහොම ස්තුතියි අතුරු අපේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අතුරු අපිත් ආරාධනා කරනවා ඔබට හැකියාවක් තිබෙනවා නම් මේ ප්‍රදර්ශනය නරඹන්න, ඔබේ ජීවිතයට ඒ වගේම ඔබේ නිවසට ඉතාමත්ම වටිනා දෑ එකතු කර ගැනීමට අනිවාර්යයෙන්ම හැකියාවක් ලැබේවි. අපි අද විස් 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.